ආයුබෝවන් ඕගොල්ලෝ මේක තුලා ඉන්නේ 2021 වර්ෂයේදී ruin product channel එකෙන් අද වීඩියෝ එකෙන් අපි අවසාන වීඩියෝ එකක් 2021 වර්ෂයේදී රිලීස් වෙච්ච entry level ඉඳලා mid range flagship වෙනකන් ඉතින් ඒක කලින් ලබන්න ඕන 2022 වර්ෂය සාමය සතුට පිරි සුභම සුබ නිරෝගිමත් අලුත් අවුරුද්ද අපේවා කියලා ප්‍රාර්ථනා කරනවා වීඩියෝ එක ඉතින් මට මේ වැඩේට මුලින්ම මම ෆෝන් දෙකක් තෝරගන්නවා පළවෙනි ෆෝන් එක විතර මම තෝරගන්නේ Google සමාගමෙන් රිලීස් කරපු Google Pixel 6 series එකේ Google Pixel 6 Pro කියන ඩිවයිස් එක. ඉතින් මේ ඩිවයිස් එක තෝරගන්න හේතු කිව්වොත් පළවෙනි කාරණාව මේ Google ඩිවයිස් එකේ රන් වෙන Android system එක හදන්නේ Google සමාගමෙන්ම නිසා. ඕගොල්ලන්ට මේක පාවිච්චි කරද්දී ගොඩක්ම user friendly විදිහට ඕගොල්ලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන කැමරා setup එක තවදුරටත් මේකට ගොඩක්ම ලොකු බලපෑමක් කරා මම මේ තෝරගන්නේ මොකද මේකේ කැමරු බාරකක් විදියට 50 මෙගාපික්සල් මේන් කැම් සෙටප් එකක් බලා ගන්න පුළුවන් ගොඩක්ම හොඳ මේන් කැම් සෙටප් එකක් ඒ වගේම තියෙන මේකේ බැටරි ෆීචර්ස් විදියට තමයි මම මේ ෆෝන් එක තෝරගන්න මූලිකම හේතු වුනේ ඊට අමතරව මම මුලින්ම කිව්වා මේකේ user friendly භාවිතය තමයි මම මේකට තව දුරටත් මේ ෆෝන් එකට යන්න ගොඩක්ම හේතු වුනේ ඉතින් overall බලද්දි මේක තමයි ගොඩක්ම හොඳ ෆෝන් එකක් විදියට හඳුන්වන්න පුළුවන් 2021 වර්ෂයේ රිලීස් වෙච්ච ෆෝන්ස් අතරින් ඉතින් මම දෙවනි ෆෝන් එක විදිහට මේ වැඩේ තෝරගන්නේ Apple සමාගම් රිලීස් කරපු අපි කවුරුත් දන්න iPhone 13 series එකේ iPhone 13 Pro Max කියන ඩිවයිස් එක. iPhone 13 Max Pro Max කියන ඩිවයිස් එක මම තෝරගන්න හේතුව උනේ මේකේ විශේෂයෙන්ම තියෙන කැමරා සහ මේකේ පර්ෆෝමන්ස්. ඉතින් කැමරා ගියාට පස්සේ මේකේ ඔයගොල්ලෝ දන්නවා quiet cam setup එකක් බලාගන්න පුළුවන්. ගොඩක්ම හොඳ cinematic camera setup එකක් තමයි තියෙන්නේ. ඉතින් cinematic features උනත් මේකෙන් අපිට බලාගන්න පුළුවන් ගොඩක්ම හොඳ camera setup එකක් තියෙනවා. ලෝකේ තියෙන powerfulම camera setup එක කිව්වොත් මම හිතන්නේ මම ගොඩක් දුරට නිවැරදි වෙයි. ඉතින් ඒ වගේම මේකේ තියෙන පර්ෆෝමන්ස්. ඉතින් මේකේ තියෙන බැටරි එක ටිකක් අඩු වුණාට මේකට තියෙන fast charging එහෙම ඒක ගොඩක්ම දුරට cover කරනවා. ඒ වගේම මේකට තියෙන user friendly අපි දන්නවා ගොඩක්ම අපි ෆෝන් එකක් භාවිතා කරාට පස්සේ මේකේ තියෙන shape එක අපේ භාවිතයට බලපාන විදිහින් මේ shape එක Apple සමාගමේ විශේෂයෙන්ම iPhone series එකේ දිගටම ආපු shape එකම නැවතත් ලැබිලා තියෙන නිසා මම තවදුරටත් මේකට යන ගොඩක්ම ලොකු හේතුවක් වුණා. ඉතින් overall බලද්දී අපි දැන් හදන්නේ මේ phones දෙකෙන්ම මොකක්ද ලෝකේ තියෙන 2021 එකේදී release වෙච්ච phones අතරින් බලගතුම phone එක කියලා තෝරද්දී මට හම්බුණා selection එකක්. ඒ තමයි Apple සමාගම් රිලීස් කරපු iPhone 13 Pro Max කියන ඩිවයිස් එක. ඉතින් මේක තමයි ලෝකේ තියෙන හොඳම ඩිවයිස් එක විදිහට අපේ 2021 වර්ෂයේදී හඳුන්වන්න පුළුවන් වෙන්නේ. මේක පිළිබඳව ආගේ මට අදහස් ඔක්කොම පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම. ගිහින් එන්න. ඔබලා හැමෝටම